මෙ මෙතර වැස්ස රට වැැහුවත් කටවාන්න බැරිහිද අපි අදත් කල්පන කර ඔබත් එක එකතුෙන් මොන කියලා ඉතිං පෞගිතදසක පිකිව අ මේ ඒ ඒකදව කතරකර රන්න ොඩේ කොචර හොද අපිට සාහිත්‍යය සිනමාව වගේ දේවල් කතාගර තිය න දැනුම කසු කරන්න පුළුවන් ඉතිං ඒකට ප්‍රතිචර ලැබුණ ගොඩක් දෙන කිව්ූ ඒ හරිහොඳ අදහසක් කියලා එඒේ ඒගද මීට පස්සේ අපි අඩුගානය මාසකටක වතක්කවත් එහෙම දෙයක් කරමු. ඒක පටක්ගව ලගදිම පෞද්දවස ංකිවෝ චිත්‍රපටින් පරගමු. දපානිිස්ට ප්‍රමාණ පොලාන්ස්කිගේඒ පා චිත්‍රපටිය අපිට කතා කරන්න බොහෝදේවල්තියන චිට්‍රපටා. පෝලන්ත ජාතික ප්‍යානවාදක ලස් ලෝව් පිල්මාන්ගේ නාස අධිකාරීයට යහ හිඳවපු ජීත ගන. ඒති අදත් පුලිම් බ ඉල්හටිනවා මේ නල්ල එකක සබස්කරයිබ කරන්න ඔබ අපට දෙන සහයෝග හරි වටි නෝ ඒවගේම තමයි අපි ගැන ටිකක් හෝවෙල බලන්න එතකොට අපට මේක දිගටම කරගන යන්න තහිරය ලැබේ ඇති අට ලයික් කරන්න ශයා කරන්න කොමෙන්ට් කරන්න ව හිතින් කිවෙනත්නන් අමතක වෙනවානේ කාටදුව අමතකතියාල තු වන්නේ ඔබ අද මන මේ චනල් එක බලන්නේ මේ බස්කටයි් කියනකොටස කලි කරල එහැ පැත්තින් තියෙන බෙල් බට කලික් කර එකොට ඔට පිත්තක ෙරුේවෙලා මේ ගමන ඉදිගරමය පුලුව මේක අලුත් මාධ්‍යයක්න මුලු ලකටම අපට විතරක් මේ අපිට ගොඩක් අලුත් හිඒක නිසා මේ අලුත් මාධ්‍යත්තක අපි පරණ දේවල් ටිකක් අලුත් කරලා ගම අලුත් දේවල්ට හුරුවමු හොඳ පරණ දේවල් එහම තියාගමු අලුත් හොඳ දේවලුත් ඒකට එකක් සුකරගමු අපි මේක හොහම හාරි හොඳ විදිහයට වෙනස් කරමු අපි අපි ඉන්නතැනින්දම් මේ දේ කරනකොට ඔබට ඔබ ඉන්නතනින් දම් ඔබට හැකිදේ කරන්න පුළුවන් හෙතකොට මංහිතරන්නේ අපිට ලොකකු දෙයක් කරන්න පුළුවන්කම ලැබේ ඉතින් කරුන ගැනත් යම කියලම අපේ කතාව පටන්ගමු මරණ බය කියන එක ඕොන කියනකුට සාධාරණයි හැබැයි මටහිතන විදිහයට මේ කොවිඩ් වසගතය කියලා කියන්නේ අපේ ජීවිතයට මුණ ගැවුණු තාම භයානක තීරණාත්මක ලිට්මස් පරීක්ෂාවක් මේකන් සමත් වෙන්න පුළුවන්න කරදරයක් නැතු ඒ කියන්නේ ඔබ සෑන හොඳයි කියන එකයි හැබැයිතිං මෙච්චරකල් ජීවිතයක ුවක් ගේම් ගැහ්වන අන්න ඒගොල්ලො හොුවක් බය මේකට ඒගොල්ල කොහමරි බලන්නේ කොහට හරි පැනලා එන්නට විදකන් මොකද මරණ බය තව පොඩි දෙයක් කියන්න මෙමෙනකොට ආණ්ඩුවේ. දුගන්නා රාලන්න මේ දුගන්න හාමිනේ වෙලාතියෙදේ බේ සුදර්ශු නිපන්නන්න පුල්ලි. ඒ මහත්මය ලබා විධ දේවල් කියවනවා. ඒවගේ මේ මහත්මයට විුරුද්ධ දේවල් කියවනවා. එක නිසා අපි ජනතාවට කියන්නේ මේ වගේ විකාරවල්ට අහුුවෙන් එපා. මේගොල්ල ඔක්කොම එක කන්නායම. ඒ නිසා එක්කෙනෙකුට බෑ මේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ තවක්නෙකුට යා්ඩු සුද්ධ කරන්න තවක්කෙනෙකුට යාන්ඩු බයින්නයි එක විකාරයක්. මේ ගල ක්කොමගේ කියන්න න මේකට එක නිසා අපිට එකකෙනෙක් හින්දා මේ ආණ්ඩුව ගැන හෝ මේ පාලනය ගැන සතුටක් ඇති කරගන්න එක අපේ හිතේ තියෙන මේ අයට විරුද්ධ සටන්ජාවය තුනේ කරගන්න එහම අවශ්‍ය නෑ එක තමයි ඇගොලන්ට ඕනි ඇති ඒක නිසා පරිසං වෙන්න ඒ වගේ චරිතවලින් ඉතින් ඔන්න අපේ අද කදාවටේ නෝ. ඔබමලාකටත් බලලා ඇති මේක කර වස්තිකණ්ඩාය මේ ලයිට් පාලි විඩියෝ බංහිතන්නේ මේ වෙන කොට මිලියන දෙකහ මාරකට වැඩිය පිරිසක් බල්ලතිය නෝ. එතික නිසා ඒ කණ්ඩයි මැතුල ඔබත් ඇති කියෙලා අපිහිතනවා. මොකද ඔබ සමාජමාධ්‍යය ඉහසුළුව සරිසරණ කෙනෙක් බව අපි දන්න හිදා. අපි අද කතා කරන්නේ අන්නේ විඩියෝවේ අන්ර්ගතය ගැන ඒ කතා කරන්න වටින මාතෘකාව.ඉතින් අද අපේ මාතෘකාව. ලයිට් උපාලි සහ බිවිික්කම ඇැයි? අවුල්ද බිබික්ක මතමයි මං කිවේ බිබික්කම ඒ කියන්නේ බම නෙමේ යම කිව්වේ ඕක කිව්වේ අපි රටේ තවමත් අපි අතර ඉන්න මාචාර්වරය ප්‍රකට මහාචාරවරය උන්න එක්ද සස හටගනංගුල ලාපු නවකතාවක් මේවා නගන් කියන්න ඔන්න ඇති දැන් ගුල්ලු මේට කැමැති නැ කියනවට දවසක් පබ්ක ඇවාම කරන්නබා කියල කිව. එඒහින්ද නංගන් ගැන්න්න ඔන්න ඒක තමයික තියෙන්නේ මොකද ඒ එක තියෙනවා මෙ මේම මානිවත්ව අභික්කම බිබික්කම කියලා. මානිවත්ත අභික්කම කියැන්නේ බුදුදහමයන පදයක්න පලිභාෂාවෙන් මානවත්ව අභික්ම කියන්නේ නොනවති ඉදිරියට යන්න කියලා. ඉති ඒකට ඔච්චං කොරුප් එකක්. ඉතින් හෙම තමයි තරුණකාල හෙම තමයි ය හැම දේට මච්චං කොරනවා රඩිකල් ගැන්න මොකද ඩිල් කැන්නන්නේ මෝඩ එෙඩිතරකමන්නේ ඒ තියන ඕන ගැනකුට රුණ කාන්න ර හ න සමහරුමේක පහුවෙල ේරුගන්න මර පහ ලව ර ගන්න වෙනසු අරමන් දවසකිවේ මාචරය කාලපනසක දගම හිල්ලාා රක් මස් කාල අරක්කු බීලා ගිනි පාගල පෙන්වායි කියලා ඊට පස්සේ ගැන අවුදු ගානක පසේ මචර කාලූපන්සකම කියකුදේ ඒ කරපු දේ ගැන සතුට නෑැකිව්වා. දව රන්න හොඳනැක් නිසුන්ගේ ඒ ශවාසයන් අපි අඩාබිදඳාන්න හොඳනැ කෙකක්. ඉතින් බලන්නග එහෙම තමයි. උොගාක අපි දැකපු එහෙම චරිත තරුණ කාලේ ඒවගේ දේවල් කියනවක් කරනවා ඉඩ පස්සේ ඒවක් සමතයකට පත් කරගන්න තමන්ට දැනුම මොහකුරාග හාම ද්‍යියපත් වනාම වයෝවෘද්ධ වුණනාම ඥානවෘර්ද වනාාම ඒව තේරෙන්ට පටන් ගන්නවා. ඉති ඔය මාාරවයා . බිවික්කම කතාව ියන කාලේ තිබුණා මේ සබ්‍යහා සභ්‍යවාදය ගැන ලොක්කූ කතන්දරයක් එකකාලේ තමයි ඔය ඩHච් ලෝරන්ස්ගේ ලඩි චටලි ස්ලව ඒ නවකතාවට ඇගලන්තේ නඩු කිව්වේ ඉති ඒකම මේ අපේ රට සමහර කෘතින් සම්බන්ධය විවිධාකාරය වාද විවාද. පැවා ඒ වගේ ඒ කාලේ බිහිවුුණා ඔය කාම කතා රැල්ලක්ම ලොකු රැල්ලා. ඒ හස්සේ ඒ සංස්කෘතියට එරෙහි එකන්නේ ඔය වගේ කියනෑ එකන්න සංස්කෘතියට එරෙහි කියන්නේ අන්න ඒ ජාතිවා ඒ ජාතිය ඒවා ගොඩක් බිහිවුණා ඒවා වෙරදින විශිවිද්‍යාලය නුතාවක්. මාජරයසිරකුණ සිංහ ගේ හෙවන ඇැල්ල වගේ නවකතාවක් මම. දෙදස් හය හෝ හතේ එතුමාගේ ආරාධනාවෙන් හෙවනැල්ල ගොඩගේ ප්‍රකාශනය අලුත් ඉදිරිපත් කිරීමට පෙරවදනක් ලෙව්වා පට ඒක ලොකු ගෞරය මාචාරය ගුණසිංහ ආදරය සීපත් කරනු. ඉති ඒගොල්ලො ගක් තරුණ කාලේ එද ඒක විරුද්ධව මාට මික්‍රමසිහ කාල ලිවා නතින් ජපන් කාමකතා හෙව නැල්ද මේකේ ඔහ අසු හැයුන පිටුවේ මෙහෙමතිේෙනවා. ගතානුගතික කාමාචාර නොතකා ජීවත්වන්ට වෑම් කරන්නන්ගේ චරිත දැක්වෙන කතා පේරාදිනේ විශුද්‍යාලයේ සිංහලංශයේ සමහර උගත් තරුණ විවේචකයන්ගේ වරණාවට හසුවේ. ගතානුගතික මාචාරවලට හෝ සමාජාචාරවලට නොපට හැනිව ජීවත්වන මිනිසුන්ගේ හා ගෑනුන්ගේ චරිත දැක්වෙන හොඳ නව කතාවක් මෙ නොවැගෙදගත් කතාවක් වෝද ඔවුන්ගේ දෝර්වය දර්ශනයට හසුවේ. ගේ නෝ එලිර ඔවුගේ සි යටි මන්ඩි හි නිදි වැද සිටින අවංක චෛතසකයන් මිස තැපත් නුවන හා විවයක බුද්ධිය නොවේ ඒ ගැටුම තිබුණන පෙරාදිනයයි මාටිමික්‍රම සිංහ අතරය. ඉතින් ඒ ඒතම මම හැමතිසම කියන්නේ මේවාස යන්නේ මොකක්කරි තමන්ගේ ව්‍යාපෘතියක් මේ සංස්කෘතියට එරයි වෙනවා ආගමට එරේ වෙනවා කියයාාගත්තු ගමය එන්නේ තමගේ ොකක්කරි මගුක් එක රන්න. තන්ගේකට විරුද්ධ වෙන්න තමන්ගේ මොක්කරවෙනකට ජදත්තය මය වෙන්නේ. ඉති මේ විිස්ත හුඟක් ඔබට දකින්න පුළුවන් මේ සේන තෝරදනය මහත්මගේ මෙන්න මේ පොතේ පෙරාධනය ගුරුකුලේ උපත්ත නැගීම හා බිඳ වැටීම එක පස්සන්නේනි පරිචේදේ තියෙනවා පරදදිෙන ගුරුලේ ස්ාතිවීමට බලපෑ සාධ කියල ඒ එක කොටසක්තියවා සිරිගුණ සිංහ හුද කලාවූ කැරල්ලිකාරය සරෂ්චන්ද්‍ර අමරසය කරහ පේරාධනය ගුරුලිය ිකරමසිහ පේරදන ගුල මිරු සමිතුරුහා ඊට එරෙහිවූ ප්‍රහාරකයා කියල කොටසක් එකසි විස පිටුවදන් යෙනෙ ඔබට ැකැ අත්තින මේවවාර බල මේව තරුගන්න පුලන් එක මනද මේවා සම්බන්ධෙන් සිද්ධ වුණේ කියලා. ඒඇඩ තම තමන්ගේ එකන්නේ අභිමානය ගෞරවය චන්ඩෙකම මොකක්හරි රැඩිගල්කම ඒවා ඔප්නංවන්න මේවා අසෙන් වැඩ ගොඩක් සිද්ධවෙලා තියෙන. මි රන්න ඒප ටමිකමසිංහ ලියනවා ඉද සපසිය කඩක් වියෝොත්කාල මේ පොතනං බවතරණය පළමු මුද්‍රණය ඉක්ද සන්සය හැත්තතුනේ එතිං මේක තියනනේ මරු කැල්ලක්ැ එකන යගේ පරිකල්පනයෙන් මටිමිකමසිංහ ලියනවා මේ බුදුන් වහන්සේ කිඹුල්ලත් නුවරට වැඩම කරවීම බුදු වෙලා. එතකොට මේ තමන්ගේ පේරජතුමාගේ අලිගාවට එනවා එතැන්දී යශෝදරාව මුණ ගහැෙන විදිිය. පුදුන් වහන්සේ යශෝදරාව තම තයනතෙක් බලා නොසිට සහෙෙන් උඩු මහලටන ගෝය තමට සුරු උඩු මාලටනක යෝදාව ර්ාගරයට ඔවුන් පිවිසේ පිස් ජීවිත හිි පියවර ඔුදුු යෝදරාවගේ හදි නැගු සොන්ස්වේගගේ කටින් පිටවිය. නොදී ඇ වැලකූයේ දඩ ආත්ම සංගයනෙන් එහෙත් මඩනාලද සම්න්නස්වේගේ මොසපත් කොට ය බිමහෙලෙන තරම් දැඩවිය ඇැකින් දනින් වැටී වැතිර බුදුන්ගේ පා වැළඳගෙන සිපිමින් කඳුලුුවගරුවන්ට වූවාය මුසපත් වූවකමින් බුදුන්ගේ දනිස් පහල පාද කොටස් අල්ලමින් සිමින්නට වවායි සුදවුන් රජ යි ඒවත් කිරීමට තත් කල විට බදුන් වහන්සේ දකුණුවත සවා රජු වැලක්කූහ එතින් දැන් මේ කොටසට තමයි ලොකු විරෝධයක්කාවේ දැ. මුලින් ජපන්කාමකතා හෙවනැල්ල ලියලා පෙරාදිනයටයි තවත් අයටයි අභියෝග කරපු මටමික්‍රම සිංහ මේක ලියනවා මේක ලිහ මේකට අභියෝග කර ු අප වරගුල්. ඔන්න අපි රටේ සාහිතක කලා වෙත්ව සිදධ වෙලා තියෙන විදිහ එකකහින්ද. අපි මේමයිදී. මේවා සංස්කෘති හැටියට ආගමික දේවල් හැටියට සමාජය සංස්කෘතිය හැට ආගමික සංස්කෘති හැට ගන්නවා එක්කම. හං න මෙම පි පස යන ක්ද කියල ල්පන කරක් අදම පොඩ්ඩක් පඩන්ගත්ත පරණ පොට්ටික මැදල හොදායිඩ ඉතින් මේ කණ්ඩායමත් වස්තිල ඒල්ලොත් මේ කර ලයිට්ටු පාල නේ තිබුණ නම ආලෝකූ පාලි ආලෝකු පාලි කියෙන නම එ එකගලන්ට එන්නේ ආලෝකෝ උදපාදී කියලා චිත්‍රපටයක්ක්කාවන අර සමන් වීරමන්ගේ එන්නේ චිත්‍රපටය නමින් තමයි එගොල එක ගන්න මංහිතනෑ වස්තිලා එම. දික දුරක්ගේ බැලුවාය එක තේරුමෝ මොකද කියලා බැලුවාය එමනට එක අයිති කොටස අයිති විශෂ මොකක්ද කියලා බැලුවවාය කියලා ම හිත නෑ ඔන්ට ඕන කල තිබුණ අර ැල්ලට හැදුු චි්‍ර පටිුණේ ජාතිය ආගම ගැන ඔන්න ඕවායෙන් එකකට ඔච්චන් කරන්න. ඒ එකක් ඒගොලන්ගේ මේ නිර්මාණයට ඇඳ ගන්න එක තමයිගොලු අලෝපාල ක කියලා ක එක දැම. ටැක්ොයි ලාල පත් මනාවක් තිබෙනෑ ම තන්න තිබුණයි කියල මේ බුදුදමට ගරහන්න හෝ මේ ස්වංස්කෘතියට ගරහන්න හෙමකක් ඔවුන්ට කිසි වූමනාවත් තිබෙනෑ දබුත් ඔවුන්ගේ විස කාරකම හුන්ගේ නිර්මාණත්මක බව එිදක්වන්න තියන මේ ජවය මේ උනන්දුව ඒ හින්ද එක ඇතුළි බෝද තිබුණා ඒ හැබැයි හැමදේම උඹ පතක තියාගන්න ඒවා ඒත් තර්කයක් නැති දේවල්න මේ ඒන්නේ. කෙනෙක්ගේ හිතන් නිර්මාණය වෙන දේවල් ඒවා තරකයක් නැතුව නෙමේ යෙන්නේ. ඔන්ගේ අමිංානය තැපත්වෙලා යෙන ම්පසි පීඩනයන් මේ ජන සමාජයේ තියන ද්‍රේශපාලනය සංස්කෘතිය මේවයි ඇතුළේ ඔවුන්ට දැනෙන පීඩනය එහම එල්ට එනවා. එතකට ඒ හරිද වැරදිද ඒ බිග්‍රහ කර ගැීම පස්ස කරන්න පුළුවන්. නමුත්. ඒවා ආසිෙන් ගඩාපාතය ජන නෙමේ ඒ කියන්න ඕන. ඔවුන්ට අවශ්‍ය කලා ඔවුන් කියන කතාවට. නරකිව ඇතරමඒ වෙළඳ වැඩිසටහනක්ක ඔය සමාජ මාධ්‍යයක් එකක් ප්‍රමෝට් කරන එකක්නේ ඒකට ඔවුන්ට ඕනෑ කලා ඒ ඒ සඳධර්භය ඒ කොන්ටෙක්ස්ට එක වෙනස් කරලා පවිච්චි කරන්න එතකොට ඒගොල්ලෝ ඉතාම පැරණි සමාජ සන්ධර්භයක්කට ගත්තා අලුත් දේවල් එතන්ට ඇඳලා අලුද දෙවල් මුහ කලා එතට දන්නක අපි රජකාලය කතාවකට සෙල්ෆෝර්න එක ගත්තුොත් කොම්පියුටරක් ගත්තොත් මේ තිය දැන් තියන නවන වාහනයක් ගත්තොත් එතැන ගැටුමක් තියෙනවාන. ඕකට ඉංග්‍රිසියෙන් කියන්නේ කොන්ටෙක්ස්ට ඉෆෙක්ට් කියලා. ඒක මනෝ විද්‍යාවේ තියෙන කාරණයක්. එක ඇන්නේ කොක්නිටව් සයිකලෝජල පාවිච්චි කරනවා. දන්න අය මේ දැනගෙන පාවිච්ි කරනවා නොදන්න අය අතින් මේ පාවිච්චි වෙනවා පසු හඳුනාගන්න ලැබෙනවා. කරන්න ොකද කියලා කොන්ටේ ෆෙක්ට් සන්ධර්භ බලපෑම එක ඇන්නේ අයිත්කිවෝත් අපි අහලා විතර තියෙන දේවල් අපි චිත්‍රවලින් චිත්‍රපටවලින් එම ඇත අප විචිත්‍ර ලෝකයේ අපේ මනෝ ලෝකයේ පමණක් මෙතෙක් තිබුණු දේවල් වලට අපි මේ ඇත්ත ලෝකයේ මේ දැන් අදදකින ලෝකේ දේවල් අපි මුහු කරනවා. ඒකට තමයි කොටෙක්ස් එෆෙක්් කියලකෑම. ඒක වෙලඳ ජාවාරමක් වෙළද මගඩයක්ක් විදිහට කරනය ගොඩක්කින්නවා. ඒ වගේම කලාත්මක නිර්මාණ වල මේට පවිච්චි වෙනවා. මංහිතන්නේ වස්තලා අතින් සිද්ධ වෙලා තියෙන්නේ අන්නේ කාරණය ඇතිකොප දන්නවන්නේේ නිදහසෙන් පසේ දැන් අවරුදු හැ්ටඇ තුනක් හය හෙම කියන්නේ. මේ රට විනාශ කලා කියලා ලේශපාලකෝ. එතකොට මේක ඔය තරුණීන්ට දැනින් නැද දැනනවානේ. දැන් ඒ විනාස කරන්න එකළ පවිච්චි කරන එක පරපතල ආයුධයක්න සංස්කෘතිය අපි හාමුදුරුණේ ඒමනත්ත නුවර දළදා මාලිගාව. ඒ මුල්ල ඇැඳුම ඒවගේ දේවල් කොඩක් පාවිච්ච කරනවා පවිච්චි කලම කත කරන්නේ. ඒකොල්ලො හොරෙෙන්ම ජනතාවගේ සල්ලි තමන්ගේ බහණ්ඩාගාරවල්ල දැකු ගිෙනුම්වල ගොඩ ගාගන්නවා ඊට පස්සේ පැරදිලා පැනලයනවා. ආපහු වෙනවා පහු ඇවිල්ල අපවුරවට්ට නවා. මේක මේ තරුණයෝ කුඩාකාලින්දල අත්තින්දල තියෙනවා. ඒගොල්ලො මේකට කොහෙෙන්හර කොහෙෙන්හරි පහරක් ගහන්න උත්සා කරනවා. මේ වීඩියෝබේ මම ආසම තැන ඕක ඔබ දන්නවා නිති. කී දෙනෙක් ඔය දේශාලනයේ ඔය රජපාත්් ගොම් පාට්ක දාන උත්සාා කලාාද එකට ඉඩ ලැබුන් නෑනේ. කොහොම හරිේ අපේ ඒ අඩාකප්ල් කරලා දැම්මා. හැබැයි ඒ හිතුවිල්ල හිතුවිල් තවම තියනවා හොඳර මත්‍රතියා ගන්න ඒක මේ තරුණ යොදන්නවා. ඒ හිතුවිල්ල සේාවක් වගේ හෙවනැල්ලක් වගේ මේක ඇතුළේ තවෝුම වැඩ කරනවා තවම වැඩ කරනවා. අන්න ඒ හිතුවිල්ල අඩු පට්ටන් කරලා දන්නම ඕුණනිේ මේ වීඩියෝවෙන් ඒ මීට වඩා හොඳින් කරන්න තිබුණා. අඩුමතරමින් අර මේ වීඩියෝවෙ ක්‍රේල එක ප්‍රචාර්ක පටය ඒක තිබි් තිබුණ නම්. අඩුගානයක තිබච්චටකත් තිබුණනං මීට වැඩිය ප්‍රබලව මේ දනවන්න තිබුණා හැබැයිඉතින් මොකද උුණේ හර සංස්කෘතික තගක් දැම්මන කිපදන කැවිල්ලා. මංහිතන්නේ ඒකට මේ තරුණයෝ ටිකක්. අස්රගිය අපේ අටත ශ්‍රී වෝතියට අපේ සස්පෘතියට පහර දෙන්න උත්සා කරනවායිකට ඉඩ දෙන්න බෑ න්නො ේ පිතිං ඒ සාකච්ඡාවලම අන්තිමහරිය දේ ගොල්ලම කියනවා බලන්න ොකෝ මේ රටේ දේශපාලනය තවමත්තියන්නේ තාත්තකෙන් පුතාට යනයගෙනන අපි මේක නවත් අන්ඩෝනි අපි මේ දෙවය විසි පාම හොරු එලවන්ඩෝනි ඔන්න හොමත් කිය. පැඒ කොල්ල දන්නදති ප්‍රශ්නයම ක්ද කියන්නකු. එකොලු දන්න ඇත්තේ ඒ ගොල්ලුම පෙනී හිටින මේ ඊනියා සංස්කෘතික වරුමේ අතීත ශ්‍රීව බහෘතිය මේකමයි ඔය තාත්තගේෙන් පුතාට කොරන කට්ටිය පච්චි කරන්න කියලා. ඒක දන්නවනම් එකගොලු මුලින්ම ගහන්න වනේ එතෙන්ටන දැඟ ඔබට තේරෙන වද. අගක් මුලක් නැතුව දේශානය සමාජ දේශානය කතා කරන්න ගයාම වැඩකරන්න ගහම ොදවෙන්න කියලා. එක තැනක දී. තමන්ටම විරුද්ධ වවා එමනැත්ත තමන් මුලින් කියන දේට විනා ඩිප්දදායකට පහලකට පස්සේ විරුද්ධ දෙයක් එතන ආපව කියනවා. තමංවම තමන් විසින්ම විශේදනය කරගනු ලබනවා. එක දන්නතුව කරන්න බැරි වැඩක්. තේරුම් ගන්න බැරි අයට උක කරන්න බෑ චෝකර් කෙනෙක් වෙනවා අන්තිමට. අපි වස්තේ කණ්ඩායමට එතරුණ ඇඩ අපි යෝජනා කරනවා. මේ දේ තවත් හොඳට කරන්න ඕනේ. තා මහොද මේ කරන්න ඕනේ තවත් සාර්ථකව කරන්න ඕනේ හැබැයි. ඕගුල්ලන්ගේ ප්‍රධාන අරමන්න සමාධදේශපාලනය න මේනි එතන පොඩි ප්‍රශ්නයක්ත්තියනවා. ඔගුල්ලු වෙලදාමත් එක්කන මේ වැඩේ ගෙනියන්නේ න්න ඒක හින්දා හගල්ලු බයවෙනෝ. මේ පරත් ඔගොල්ලු බයවුනයකයි. ඒවුණම ඔබ ඒ සංස්කෘතික තගට බයවෙලා. ඔබ අවශ්‍ය මදේවල්ලයකින් ඉවත් කරනවා. එක හානියක් එක අපරාධේ. ඒ කරන්න තිබුණු දයක්න ඒ නොකර ඉන්න තිබුණ කිසි ප්‍රශ්නයක් නෑ එවුට ඉතින් ඔබ හිතන්නන්නේ මෙම අයියෝ මොකටද ලෙඩදාගන්නේ අපේ කක්ලයින්් ඉව අපිට සම්පර්ණයක විදම දෙනවා එතුත් අපි මොකලද නිගම්යා හකයන ලෙඩදාගන්න ඔන්න ටි ගයිංකල ෝටි ංගලදන්මයි කියල තවු ලොකු අයක් වන්නන එහෙමයි එහම හිතුයි සස්කෘතික තගාලගේඒ තර්ජනයෙන් පරිසංවෙන් එම හිීතුේ? ගේස් පදන්න ලැම්බෝගෙන අද්දීපියාව් කියලා කෑගාන එක ඒක අයි උුණේ එහමනේද. ඒවගේ මර තිෙස්ස කියනකොට මහා මතක්වෙනවා පස්ස කියනකොට හරයාව මතක්වෙනවා කියන කෑල්ල. ඒවත් එමයි. සවමන් තනි කපයක්ම තිබුණයකි. ඒවා ඒවා මේ අපි කියන ඔය දැනට දේශපාලනය කරන අයගේ ඒ පොලිකල් ට්‍රික් එක කඩ ලැබිඳල දාන්න අවශ්‍ය කරන ප්‍රධාන දේවල්. බලන්නක ඉතින් ඔය ප්‍රචාරකපට නරබපු ගමන් හැමෝම දැනගත්තන්නේේ ඔය රජා කවද ඔය රජාගේ පුතා කවුද ලැබුගිනි පැත්් කවුද දනගත්තා ඉතිහුටස් එහම මේ සම්පූර්ණ නිර්මාණය තිබුණන ඒ සම්පූර්ණ නිර්මාණය නර්මණය එක තේරුම් න්න්නය විදියට නමුත් වැඩ එලියට ධන්න වෙල්ල ඇතුලි පොට්ටක් පත්තුර නිකම් හිතන්නකුවෝ අපි දන්න දෙයක් නෑ මේ ඔය සමානින් නිර්මාණයක ට්‍රේල එකකට පූරපචාරක පටට දාන්නේ තියෙන හොඳම කෑලිතිකන තියෙන හොඳම කෑල්ිටික දාන්නේ. එතකොට මේක එම තමයි මේකෙ දාලතිමුණ තිවෙන හොඳම කෑලිතික. ඉති ඇත්තටම බැලූහම ඒ තිබුුණු හොඳම කෑලිටික ුවක් හරය අයි වෙලා බොකද හේතුව සංස්කෘතික තග. එහම එකකට මේ දෙදස් විසිය එකේ ඔබ බයවෙනවා කියලා කියන්නේ හතු වක්්‍රති කාරනාව එහම භයෙනශනෑ මොනෝ කරන්න දෙකුල්ල අපි ඒගුල්ලංව නිරුත්තර කරන්නේ අපි ඒගොල්ලං අසරණ කරන්නනි මේවා ජනතාවට කියලා එහමයි කරන්න මෙතර දී ඔය සංස්කෘතිකාංගවලට කිසි මහානයක් වෙඩි ලෑ ආනිය වෙන්නේ ඒවා පාවිච්චි කරමින් ජනතාව රවට්ටන්න මේ මේ කාලීන්න තක්කඩි දේශපාලකයන්ටයි මේ පිල්ුවෙන් කතා කරන්න ඒ රක්ෂා කරුණ බුද්දුලයෝ ඒ අපි දැනගන්නවා අපි කාටවත් ෝබනා නෑ මුල් ඇඳුමට ඒ කියැන නිලම ඇඳුමට කරහන්න එහෙමනත්තං රජවරුන්ට ඒකාටවත් ඒ අතීතයේ තිබුණයි කියන දේවල්ලොලට අපහස උපහස කරන්න අවශ්‍ය නෑ. නමුත් මේවා පාවිච්චි කල්ලා දැන්තියන කතාවක් කිව්වහම වෙන්නේ ඔය දැන්ඉන්නේ ගොල්ට රජ පාද්ාන බැරුව නොන. ඒකට බයි අපිටත්වේ එහෙමයි වෙන්න ඕනේ නමුත් සිද්ධ වුණනේ මොකක්ද පෞ්ගේ කාලෙ පුළුවන් තරම් හැදවා ඇත්ත රජපාට මා රජ ගැමුණු අරක මේක යිතින් අපි වැඩි හාරවුසන්න කැමිතින මිනිසුන්ගේ හිත් පේරනවා නැත්තන් කියන්න පුළුවන් වකරේ කොහොමද ඇයි කරේ කියලා ඒකම ඒකට සෙට්ටනාා මොකක්ද ආගමික පැත්ත කීට පස්සේ. දලදාවගෙන ආපු හැටිද මිදු හාමුදුරුව ආපු හැටිද අනකද මේකද සේරම චිත්‍රපටිහ දෙන්න පට ගතා ඒක හින්ද දම ඇර ත්‍රේලකේි දැකේ වශිලි ප්‍රේලකගේ යහෝ චිත්‍රපටියක් දහද නමක්වත් නැන් හරිටහරි ඔබොලු කෑල්ලත් අයින්තරය මද කතර තිර භයනකම දේ කයි තිකැන්නේ මේ අතීත කෑල්ලට එකතු කන්නම බුදුධානයට ඇල්ල එකතු කරනුගම කවරුත් දෙන්න ටි ද මෙතනත් ුණේග මෙතනත් වනේ වස්තිලා එක ඇතරම වර්ද ගත්තය ගැන්නේ ඒ ඉඩ කියන්න තිබු නෑ ඇතන ආලෝකෝ උදපාදි කියන නමට වැඩිය ගන්න නම් ඕන කරන් තිබුණ නිර්මාණ ශීලීව වෙනස් කරලා ගන්න නම් නමුත් මට දෙන ඇයි ඔබ මේ නම ගත්ත කියලා මේක ගත්තකමන් වුණේ කදය ශාස්කෘතියේ ආගමික කෑල්ලටවා ආ බුදු හාමුදුරුවන්ට අපපාස කරනවා බුද්ධ වචනයට අපපාස කරනවා එකනි මානවත්තා අභික්කම බිවිික්කම කියලක් කිව්වා. ඕවගේ කියපුතාව ගොඩත් තියෙනවා. ඉස්සර ්‍රඩියෝසිලොන්ගේ සින්දුවල පොඩි කෑලිවලට සසිදු තාහනන් කළලා සෝමතිල යැහමගේ සිින්දුවත් තියෙනවා පොඩි දුවගේ සිනාරැල්ලයි පොඩිපුතුගේ කතාපෙළයි පිය බිරිඳ ගෙසනය විලායි මගේ නිවන්න මගේ පැල්පතයි. ඔන්න නිවන කෑල්ල දාාණඩ බැගවොල් ඊළඟට ඒ සින්දුවම ලබන නමුත්දු පීඩ කූඩ වූුනොත් පුංචි පැල්ලේ හමු දරුවන් මතර තුරේ මට ලොවතුරු සුවය දැනේ මට ලෝතුර සුවය දනකෙන මට නිමිනති සුවේ දන කියෙල පස වෙනස් කර මොක ලෝතුර කියෙන කල දාඩ බැයවො. වචනවට වචනවලට ගොහෙන්දනේ ආගමික පේටන්තිය පිස්සු ආලෝකෝ උදපාදිකෙන ආලෝකු ලොක පාලි කියල දමට ප්‍ර්නය කුතුන්න එක රකරට කිසිු සම්න්ධයන්න ඒ පි පස්ස හැකිිලා මේ ගොලු කරන ගනවා ඒවාගේ ෙවැල්ල පිටිපස මේ ගොල්ල ඉන්නවා ලොකු ලොකු වැඩ කරනවා ඒක අපි කියන්නේ ඔය රජාගේ පුතා ඊළඟ රජා කියන එක මිනිස්සුන්ගේ ඔලු එම අයිම කරලා දාන්න ඕනේ අයිම්ම කරල දහන්න ඕනේ. එහෙම අයින් කරල දාන්න නම් මේ වගේ දේවල් අත්‍ය අවශ්‍යයි මේ වගේ නිර්මාණ කරන්න මුණේ. මේවා අර කියැන්නේ කිච කරලා අයින් කල දාන්න ඕන. වෙන ක්‍රම යක්න ක හ තු ම මකයන මට ව ත් සැප් එක ඇවිල ුන ීඩියෝක් ඔ තහනු භාවය සභාපතිකම බාරගත්තු දවසේ ලඟදී. කෙරිච්ච කතාක කලින් හිටපු සබා න ද ද හල හිට ප යක් ෙක දැ පතච්චක් න දෙන්නන කතා කර දෙන්නම කතා රන ද රජා පු ළග රජකර. ගැන තරුණ මිනිස්ව අර නාකි හම්පඩ ගැහිත තක්කඩි දේශපාලක යෝගේ තත්වටම වැටිලා ගෙද ගෙවල්ල ගෑනු කියනේතුවා හෝමයාය හොම ිල්ල හොම ගල ය ම අර අපි ප්‍රසිඩන්් කරගම කෝමමාරිර කලා ඔයා පුුවන් ට පැසවාර්ස කත කෙනෙක්ලා න්නට හොම ඕ ඔය එකෙක්ගේ දෙන්නගේ ඒ අභියවරදිය තකා මුළු රටක මිනිස්සුම දැනගසන්න අදනවා වස්ති ඕකට බයවෙන්න පා කට ඉ දෙන්න එෙවා ඔොල්ල නිර්මාණ කරන්න කිසි ප්‍රශනෑ ගොලන්ට මකුදත් කරන්න බෑගට. ඔගොල්ලු නිදහසේ නිර්මාණ කරන්න. ඔගොල්ල තිබනේ ඔයි කෑලි අයි කරන්න නැබේයි දව කෑලි ඒ එකුතු කරන්න මෙට මේවාගේ ඒකන ඔන්න කියෑනු අසකරත්තය ගෙල ඔන්න කොරි මේ තාාප්ක ඇැ්පිලා ඒ ගිනිහර ඒ ගිය මනුසය මැරිලා මනකට ඒ රටේ ඒ කාලේ හිටපු මේහොඳ ක්‍රීඩකේ ඒවාගේ එකකුත් නිගන් කතාවට කෝමාර ජක් කරල දැම්මන මං ගැනේ ඔවතමයි කරන්නඕො. ඔවාට මේ කාලේ කොයෙන්වත් උත්තරහම්බෙන් නැත්තං කලාවතයෙන්නේ කර තමයි මාධ්‍ය තියන කර තමයි ඔන්නඉතින් අවසානයට අපි ඔහුලන්ගේ වීඩියෝයේ තියෙන නිර්මාණත්ම පැත්ති විච්ච සහරදේවල් ගැත් පොඩක්තා කන්න කරණනාවක් දෙකක්. ඒකදී අපිට කියන්න ඕනේ එක රංගනයට තෝරාගත්තු. ඒන සම්බන්ධයෙන් සිද්ධ වනු දේවල් ඒ ැනේ එකගේ කැරක්ටස් වට සහ එකගේ කැරක්ට කරියෝසල්ට සිද්ධ විච්ච දේවල්. ඒවා ගැන ඕගොල්ලු හිතුවේ නැත්ති ඇයි කියලා එනත් තමරරිට බලාන්න ඇැතිේ ඔගොල්න්ගේ වෙලදාම ගැන තියෙන අදහස මිසක් මේවා සම්බන්ධයෙන් වෙනත් විදිහකට නොබැලීම වස්තිී ඔබට කෝමද පුළුවන් වෙන්න කියන්න අර කුමාරයක්ක්කා. පිටට ඉන්නම් ෆස්බුක් එක සින්දු දාාපු මනුෂය එයා සුතියෙන් පිට ගායනා කරනවා කියලා පිදන්නවා ඒකියතහින්න අමාරුවි කියලා දන්නවා හැබයි ඇ ඇයෝම එතිෙන්ට දාලා ඒක ඒ ඇතුළ පෙන්නනවා දඩුවමක් දෙන්න හැටියට උබනිකම් බලන්න ඇයට හම්බුවුණනා නෙගටව් පබ්ලිසිට එකක් ඒ ඇගේ ස්ෘතියෙන් පිට ගීත ගායනා කිරීමට මනි අනුම්පා කලා මසා සමහදුුනං ඔච්චනුත් කලා නමුත් හගක්තනෙක් අනුකම්පා කලා සහයට ආදරය කරන පටන් ගතා. නමුත් ඔබ කලති මොකද. ඔබ ඇය ඉතාම නරක විදියට අපහරණය කරන ඇැිියුස් කරන න ැතුළලේ. ඇය අසරණයි නැත්තන් එහෙම කරන්න බෑ සාමාන්‍යෙන් කිසිම රට බැදගත් දියුණු මිනිස්සු ඒ වගේ දේවල් කරන්න. කෙනකුගේ අඩුපාඩුවක් වෙළදාමේ ක්තරාවිදික ක්‍රියාවක් විදිහයට ඔපු නංවන්න නෑ ඔජ වඩන්න නෑ එක කරන්න කරන්න හොඳ නෑ. ඇතරම කුමාරයක්කට මේ ගැන කිසිම හැඟීමක් මක්කක් නැතුව ඇති. මොකද ඇය බම සරන්න හිසකාතාවක් ඇයට තියෙන ආසාාවක් කලාවට සම්බන්ධ වන්න කලාවන්න පුදගල කතාබා කරන්න ඇයත් මේකම එක කොටසක් විදියට පෙනහිටින්න. ඒ අවස්ථාව ඔබ මංකුල කෑවා. ඇබියුස් කලා අපහරණය කළා නේද. ඔබ ඉවත් කලා මේක තිබිය යුතුම කොටස් නමුත් ඔබ බයනැතුව ඉදිරිපත් කරනවා මේ වගේවා. ජනතාවට ඉදිරිපත් කරනවා බයනැතු. ඔබ බයවනේ මොකටද බයුන් ඇත්තේ මොකටද කියලා කරුණ හතල හිතල බල මේ ඇතුළු. ටිකක් සාවධානව හොඳින් හිතල බල ඊළඟට මං කියන්න කැමති දමිතාගේ ප්‍රංගණය ගෙන. දැන් ධමිතාභේරත්න ප්‍රසිද්ධ අප අතරේ ප්‍රසිද්ධ මොන වගේ රංගනයකටද. ඒ ඇත්තටම ප්‍රසිද්ධනිගම් මල්ගස් වටේ දවල්ල සසිදුගේ ඒටද නෑන ඇය ප්‍රසිද්ධ ස්ත්‍රී වලප එකන වැලැපෙන ස්ත්‍රිය එකර තමයි අය ප්‍රසිද්ධ ඇය තාම දක්ෂ ඒකට ඔබ දන්නවානේ බල්ලති නඕන සුලංකිරල්ලි නෝකගේ සුලංකිරල්ලි චිට්‍රපට එක රඟපෑම එතකොට අතුල ලියනගේගේ බඹර වලල්ල චිත්‍රපටේ මට තවත් මටක නෑ වගේ චි්‍රපට කීපියකම ඇය රඟපෑාව චරිත ඒවා පිරිමින්ට බුදුම අභියෝගාත්මක චරිත ඇතර පිරිමින්ට තමන්ගේ පිරිමිකම ගැන අපහු කීපාරක් හරිලා හිතන්න ලජ්ජ වෙන්න දනගහන්න හිතෙන චරිත තරම් ප්‍රබලඒවා. ඔබගේ මේ විීඩියෝ වේ විතියක වීඩියෝ වේ විනාඩි කීපයක කොටසකින් එ සම්පූර්ණයගේ රපිටේෂන් එක විෙනස්ස නවා. කොතනැදිද හරහන්නේ එහමයි එහමයි කියන්නේ අන්න එතනදී අපි දන්නවා පත්ති පතිනිි කතාවේ හොය කන්නගී කියන ශ්‍රිය ඇයගේ ස්ම්පපුරචා කෝවල හොයාගෙන මදුරාපුරයට එනවා එතකොට බොරු වරදකට කෝවල්ලනු අල්ල මරාදාලා බොරු හොරකමකට ඇය සාප කරනවා මුලු මතුරාපපුරයටම එක පියවුරක් කඩා මදුරාකුරය මැද ගසා මුලු නගරයම ගිනිිබත් කරනවා ඒ තමයි පත්තින. එක තමයි ස්ත්‍රී වලප එක තමයි ස්ත්‍රීගේ වැලපීමේ ශක්තිය නිවැර දිස්ත්‍රයක වැලපීමේ ශක්තිය එකටම කියවා අපි කුබේ නිශාපය කියලා ඕකම වෙනස් සන්ධර්භයකදී සපත්නී රෝෂය විදියට කියවෙනවා අපේ රටේ අපට බිහිවුණු එහෙම නිලියක් ඇයගේ ඒ රඟපෑමමයි ඔබ පාවිච්චි කරන්න මෙතනද එක එතන තියෙන දරුණු වැඩේ කැන්නේ ඔබ පවිච්චරකත් දන්න දමිතා දක්ෂ මකොකටද කියලා අන්්ඩා වැලපන්න පලි ගාන්න ශාප කරන්න ඒරතමයි ඇය ඒකම පාවිච්චි කරලා ඒකම අවසානය යෝග කරනවා. දමතා ඔබට මේ රඟපෑමට කියක් ලැබනත් ඔබගේ ඒ රංගන ජීවිතය ගොඩනගාගත්තු වටිනා චරිතාග ස්වභාවය මෙතැනද යම් කිසි විදිියකට වනාසකරගත්තා කියලා අපිට හිතෙනවා. ඒක සල්ලියෝලින් ගන්න පුළන් දෙයක් නෙමේ ඇතින් වස්ති ඔබගේ මේ නිර්මාණය අති විශිෂ්ට කියන තැන ඉදලා අති දොෂ්ට කියන තැනට සීීමමයිම් ලකුණු කරන්න හෙමයි. ඒ හින්දා. මේ ඔබ කරපු සංස්කරණයක් එක්ක කියන්නේ. එකුතු කරන්න ඕනෙක් වතිබූදේවල් ඉවත් කරලා ඉවත් කරන්න අවශ්‍යදේවල් එකුතු කරලා. ඔබ ඉදිරිපත් කළ නිර්මාණය නිකම් මේ හුතීජනයා හිනැස්සවීමට කළ දෙයක් විදියට පමණක් ඉතිහාස ගත වේ වී එක අපට කියන්නේ ඉතින් ගගක්කායගේ නඕනක ඩටමාවේ මංගලගේ කැරක්ට එක කියලා මංගල සමරවීර. ඒ හිටපු දේශපාලකයා ඇැමති මන්ත්‍රී. ඔහු මේගේ රාජයකුට රඟපාන ඕනේ මදක නාමල් රාජ පක්ෂත් කියලා තියනවා එයාගේ කරි සමාජ මාධ්‍ය පණවිඩයක් දාල තියන මාර රගපෑමත් මංගල සමරවර මහත්මය කල තියන්න කියලා අපි මචරකල් දැනග නිටිය හොඳ පොලඩිශන් ගෙන කියලා නම මේ මාර රංඟපෑමක් කියලා. ම දැකයිඒකම වස්තිලායගුලගේ පේජ්ජගෙත්ත ස්ක්‍රී ෝට් එක දාලා තිබුණ බුගද සිද්ධූඩිය කියලා තේරුම්ගන්න බලන්ද. අර කෑලි ටික අයින් කරපුින්ද තමයි. ම රජපක්ෂ පුුවන් ුුණේ ඔොතෙන්ටැවිල්ල මංගලට සුබපතන් අර කෑලිටික තිබුණනඒ අ නෑ සුබපතන් තැන්තේරනවාද සමෝධානය වෙන විදිහ සමෝධානයකය නකයි මොන්ටාජ් කෑලි කපල හරි විදිට ඉකන් හරි විදි ගන තමන්ට පහසු විදිට වාස විදියට එකතු කරනවා එතකට ගාන්ට වැඩි කෙරනවා දමුත් මම ඔබට යෝජනා කරන ඔබට කරන්න තිබුණ ඉතාම නිර්මාණ ශීලී වැඩක් මෙතන ඔබට ම ගැරුවා ඇතරම් වස්ති ඔබට කරන්න තිබුණා ඔබ කණ්ඩායමට හට ලස්සන වැඩක් දෙ කියන්නේ දැන් මංගලව ගතන්නේ ඔය මහරජට අරන් ටෙලිෆෝනෙන් කතා කරලා තර්ගනය කොරලා ඉටපසයර උසනවානේ අ ස්පයිහෙඩ අ අයුධෙ වෙප එක උසනවා ඔො ඒග ට න්න ොල්ල ට එක ගොල්ලත් තින ඒගේ ඒක හවිද කඩු අරෝමේවා. නමුත් ඔබ නිර්මාණශීලී නං ඔබ කරන්නේ කොන්ටෙක් ෆෙක්ටේ ක්නය ගැන පරන්න තැනකට අලුදදේවල් ගිහිල්ල දාලා ඒ ඉෆෙක්්ට එක මනිසුන්ට දැන ධාරන එකක්නම් ඔට කරන්න තිුණ මරු වැඩ ටොප් පඩක් කරන්නවා. ො මංගලට දෙන්න තිුණා හොඳ දිග මහත කුරුදු පොල්ල අතට බට එඒන්න කොල්ලන්ටත් දෙන්න න රුදු පොල්. දීලා ඒ වැඩේ කෙරුවනම්. ඒකට මංගල සමරවිරත් කැමති වුණා නං මංකන්නේ කුමාරයක්ට ඔගුල්ලු කරපු දේ සාධාරණය කරණය කරන්නති වුණා චුට්ට කරේ. ඒනම් මංගල සමරවිරත් එක උුණනයකට කියලා. ඇැගයි ඔගල්ලු මංගල සමරවිරයට ගරු රඟ පෑමක් දුන්න කියලතමයි අපට දකින්න ලැබෙන. ඉතිං වස්තේ මල්ලිලට කැෑනතින මෙිච්රයි. බහිතනවට වැඩිය ඔබගේ හිළුව මේ සමාජය මිනිස්සුන්ගේ ජනතාවගේ ඇතුළොට කින්දා බහිනවා මතක හිටිනෝ ඒකෙන් ලොකු වැඩක් කරන්න තිබිත් අවස්ථාවක් මගහැරි ලගියයි කියලයි මට හිතෙන්නේ නමුත් උත්සාායට අපි සුභ පතනෝ අතාරෙන්න්නපා වැඩ අතාරෙන්න්නපා දිගටම දිගටම මේ ව්‍යයාමයම යෙ දෙන්න ස්තුතියි නව em mu